डेंगू රටතුල අධිවසංගත තත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍යංශය මේ වන විට අනුතුරු අංගවා තිබෙනවා. එවන් පසුබිමක වසර ආරම්භයේ සිට පසුගිය 9 වෙනිදා දක්වා මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 31993ක්. මේ අතර විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ ඩෙංගු වැළඳුණු දරුවන් 40ක් මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි ප්‍රතිකාර ලබන බවයි. ළමා රෝහලේ අද වෙනකොට ඩෙංගු රෝගීන් 40ක් පමණ සිටිනවා. ඒ නිසා කල්පනාකාරී වෙන්න අපේ දරුවන්ව විශේෂයෙන්ම බේරගන්න රෝග ලක්ෂණ තියෙනවා නම් දවස් 2 3කට වැඩි වුණ තිබුණොත් රුධිර පරීක්ෂණයක් කරගන්න. එතෙන්දී සුදු රුධිරාණුවල සහ රුධිර පට්ටිකාවල අඩුවක් රුධිර පට්ටිකා 150ට වගේ අඩු වෙලා තියෙනවා නම් රෝහලක් වෙත යන්න. දරුවට ස්වභාවික දියර ආහාර විශේෂයෙන් ලබා දෙන්න රතු පාට කළු පාට ආහාර ලබා දෙන්න එපා. පැරසිටමෝල් මාත්‍රාවට පමණක් ලබා දෙන්න. බොනවට වැඩිය පැරසිටමෝල් ලබා දෙන්න ගියොත් දරුවගේ අක්මාවට හානි වෙන්න පුළුවන්. ඊට අමතරව ඩෙංගු සුව වේගන එනකොට සතියක් දෙකක් යනකම් වැඩිපුර මහන්සි කරවන්න එපා. අක්මාව ඩැමේජ් වුණොත් මුලයට බලපාන්න පුළුවන්. ඒ නිසා ඩෙංගු කියන එක ලේසියට ගන්න එපා. ඩෙංගු හැදුනොත් ඒකේ සංකූලතා එන්න පුළුවන්. ඩෙංගු රෝගයේ වැඩිම ව්‍යාප්තියක් ඇති පළාත ලෙස බස්නාහිර පළාත හඳුනාගෙන ඇති අතර ඊයේ දිනේ වන විට බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15746ක්. ඒ අනුව බස්නාහිර පළාතේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස ආශ්‍රිතව ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් දැඩි කර ඇති අතර මත්තේගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ඊයේ සිදු කළ පරීක්ෂා කිරීමකින් ඩෙංගු මදුරු කීටයන් රැඳී සිටි ස්ථාන 11ක අයිතිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කළා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.